එනම් හරිද අලුත් පාඩුවක් පටන් ගන්නෙ හත්වෙනි පාඩම සිලබස් එකට අලුතෙන් ආව පාඩමක් වගේ මම දන්නවා සමහරු මේ වෙනකොට මේක ඉහිම් මෙහෙන් ඉගෙනගෙන ඇති ෆිලොසොෆි එක තනියම කියවල ඇති හරිද ඔයාලා තමයි දන්නේ පාඩම උන්ට මේ වෙනකොට තේරුම් අරන්ද කොහොමද කියන්නේ සමහර විට පාඩම තේරුම් අරන් ඇති පාඩම මතක නැතිව ඇති එහෙම නැත්නම් පාඩමේ ගැටලු ඇති නැත්නම් මුලින්ම දැන් පාඩම ඉගෙන ගන්නවා වෙන්න පුළුවන් ඕන එකක් හරිද මම උගන්වන විදිය ඔයාලා දන්නවා හරිද මම හැමතිස්සෙම පන්තිවල කියන කරුණු දෙකක් තියෙනවා උගන්වනකොට අංක එක පාඩම තේරෙන්න ඕනේ හරියටම පාඩම තේරෙන්න ඕනේ අංක දෙක පාඩම මතක ඉඳින්න ඕනේ ඕම් ඔය දෙක අනිවාර්යෙන් වෙන්න ඕනේ මෙන්න මේ පාඩම හරිද සම්පූර්ණයෙන්ම ඔයාලට තේරිලා මතක හිටියොත් තව කෙනෙකුට උගන්වන්න පුළුවන් මට්ටමට එයි ඒක තමයි වෙන්න ඕනේ ඒක තමයි වෙන්න ඕනේ තව කෙනෙකුට පාඩම උගන්වන්න පුළුවන් විදිහට අල්ලගන්න ආයතෝර පාඩමේ ප්‍රශ්න තියෙන විදියක් නැහැ හරිද පන්තිය ඉවර කරනකොට සම්පූර්ණයෙන් එදා දවසේ උගන්න පුළික මතක හිටියානම් ඔයාලා සාර්ථකයි මාස සාර්ථකයි හරි නම් ඕම් එක කන්න දෙක ඔබේ තියාගෙන හරිද පාඩම් පටන් ගමු මොන හරි ගැටලුව ආවොත් මැද්දෙන් මැද්දෙන් මැසේජස් දීවන ගියා මට අමාරු වෙනවා හිතත් හරිද පාඩම කැදිනවා එහෙනම් අන්තිමට මම වෙලාව දෙන්නම් තියෙන ප්‍රශ්නයක් අහන්න හරි එහෙනම් ඔයාලට පාඩම් කරන්න ලේසි වෙන්න රිසෝස් බුක් එකෙන්න තමයි හැබැයි හදාගත්ත නෝට් එකක් එක්ක යන්නේ නෝට් එක වේගින් කියවනවා ඒ ලෙවල් ළමයිනේ පොඩි ළමයිනේ මේනේ වේගින් නෝට් එක ලියා ගන්න එක්ක අඩු වැඩ කොලේක ලියා ගන්න පස්සේ පොත කර ගන්න හරි ඒක නැත්තා හරි එහෙනම් හත්වෙනි එකකේ ලියා ගන්න මාතෘකාවක් අනුක ජීව විද්‍යාව සහ අනුක ජීව විද්‍යාව සහ ප්‍රතිසංයෝජිත තාක්ෂණය අනුක ජීව විද්‍යාව සහ ප්‍රතිසංයෝජිත තාක්ෂණය හරි එහෙනම් ලොකු කලබලයකින් මම පාඩම උගන්වන්නේ නැහැ හේතුව තමයි කරුණක් ගානේ තේරිලා ඔයාලට මතක තියෙන්න ඕන නිසා ඒකේ වාසිය ඔයාලා ගන්න සම්පූර්ණයෙන් පාඩම ඉවර කරනකොට මේ උගන්වපු ටික ඔයාලට මතකද කියලා චෙක් කරගන්න පුළුවන් වෙන්න ඕන හරි එහෙනම් ඔන්න පොයින්ට් එකෙන් පොයින්ට් එකට යනවා හරිද ඔන්න මුලින්ම කිව්වොත් මේ නෂ්ටික අම්ලවලට නියුක්ලික් ඇසිඩ් වලට ඒවයේ ඒකාවයවික මගින් ඔයාල දන්නවා නියුක්ලික් අම්ලවල ඒකාවයවික මොකක්ද කියලා නියුක්ලියොටයිඩය ඒ වගේ නේ අපි දෙවෙනි පාඩමේදී හරියටම ඉගෙනගෙන තියෙනවා ඒ වායේ මෙතනදී එකක් ගන්න කියන්න ඕනේ නැහැ එහෙනම් ඕම්වේ ඒකාවයවික මගින් සොයම් ප්‍රතිවලිත වීමේ හැකියාව තියෙනවා පළවෙනිම පොයින්ට් එක ඔන්න ඔකයි මේ නෂ්ටික අම්ලවලට නියුක්ලික් අම්ලවලට ඒව හැදිලා තියෙන ඒකාවයවිකයේ මගින් ඒකාවයවිකය නියුක්ලියොටයිඩය කිව්වක මම ඔයාලට මතක් වෙනවා ආන්නේ නියුක්ලියොටයිඩය මගින් සොයම් ප්‍රතිවලිත වීමේ හැකියාව තියෙනවා තනියම දීකරණය වෙන්න ප්‍රතිවලිත වෙන්න හැකියාව තියෙනවා ඕම් පළවෙනි පොයින්ට් එක හරිද බොහොමයක් ජීවීන්ගේ ප්‍රවේණික ද්‍රව්‍ය වෙන්නේ DNA ඔයාලා දන්න කරුණක් බොහොමයක් ජීවීන්ගේ ප්‍රවේණික ද්‍රව්‍ය වෙන්නේ DNA ඒ සමහර වෛරස් වල විතරයි සමහර වෛරස් සියලුම වෛරස් නෙමේ සමහර වෛරස් වල විතර ප්‍රවේණික ද්‍රව්‍ය වෙනුවට හරිද මේ RNA ක්‍රියා කරනවා ආ මේකට උදාහරණ තමයි ඔන්න සම්පත් පොතේ රිසෝස් එකේ කියනවා ඉන්ෆ්ලුවෙන්සා වෛරස් එක රිසෝස් බුක් එක ලියන කාලේ හරිද කොවිඩ් 19 තිබුණේ දැන් ඔයාලා දන්නවා දැන් ඔයාලා දන්නවා හරිද කොවිඩ් 19 කියන වෛරසයේ ප්‍රවේණික ද්‍රව්‍ය වෙන්නේ RNA ලියොන් පළවෙනි කරන නෂ්ටික අම්ලවලට ස්වයං ප්‍රතිවලිත වීමේ හැකියාව
ස්වයං ප්‍රතිවලිත වීමේ හැකියාවද? පොයින්ට් එකක් ගානේ ගන්න. ස්වයං ප්‍රතිවලිත වීමේ හැකියාවද? ඊළඟ කරුණ. බොහෝ ජීවීන්ගේ ප්‍රවේණික ද්‍රව්‍ය DNA බොහෝ ජීවීන්ගේ ප්‍රවේණික ද්‍රව්‍ය DNA එහෙත් සමහර වෛරස්වල ප්‍රවේණික ද්‍රව්‍ය RNA උදාහරණයක් ගත්තොත් ඉන්ෆ්ලුවෙන්සා වෛරස ජීවීන්ගේ අත්‍යවශ්‍ය ප්‍රවේණික ද්‍රව්‍ය වෙලා තියෙන්නේ DNA. පොයින්ට් තුනක උත්තරයක් ඒ. අර රිසර්ච් බුක් එකට අනුව මාජින් ස්කීම් එකේ පොයින්ට් තුනක උත්තරයක් එනවා. ආ මොනවද DNA අනුල හරිද ප්‍රවේණික ද්‍රව්‍ය විදිහට ක්‍රියාකරන්න තියෙන සුවිශේෂී ලක්ෂණ තුන. කොහොමද තේරුම් ගන්නවා? මතක තියා ගන්නවා. ලක්ෂණ තුන පළවෙනි ලක්ෂණේ විදිහට ගත්තොත් ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම සහ ප්‍රකාශ කිරීමේ හැකියාව මේ DNA තුල ප්‍රවේණික තොරතුරු ගබඩා කරලා තියාගන්න පුළුවන් ඒ විතරක් මේ ආන්නේ ගබඩා කරලා තියාගන්න ප්‍රවේණික තොරතුරු ප්‍රකාශ කරන්න පුළුවන් ප්‍රවේණීය පාඩමේදී අපේ රූපානුදර්ශය කියා කතා කරන්නේ ඕන් ඔය එළියට දාන ලක්ෂණය එනම් DNA වල ප්‍රවේණික ද්‍රව්‍ය විදියට ක්‍රියා කරන්න තියෙන පළවෙනිම ලක්ෂණය තමයි ප්‍රවේණික තොරතුරු ගබඩා කර ගැනීමේ හැකියාව සහ ඒවා ප්‍රකාශ කිරීමේ හැකියාව හරිද ජීවීන්ගේ ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම සහ ඒවා ප්‍රකාශ කිරීමේ හැකියාව අංක දෙකට ගත්තොත් හරිද නිවැරදිව ප්‍රතිවලිත වීමේ හැකියාව ඔයාලා කවුරු හරි බිව්වගත මේ ප්‍රශ්නය අහලා තිබ්බොත් ප්‍රතිවලිත වීමේ හැකියාව ලකුණු බිඳුව වෙන්න පුළුවන් හරි උත්තරේ තමයි මොකන්ද නිවැරදිව ප්‍රතිවලිත වීමේ හැකියාව ඉස්සරහට කතා කරනවා හරිද DNA ප්‍රතිවලිතේ ඉතරදවල් තේරෙයි DNA ප්‍රතිවලිතයේදී දෝෂ සිද්ධ වෙන්න තියෙන සම්භාවිතාව ඉතාම අල්පයි දෝෂ වුණත් ඒක නිවැරදි කරනවා අවසානයේදී දෝෂ වෙන්න තියෙන හැකියාව ඉතාම අඩුයි එහෙනම් හරියටම ගන්න පොයින්ට් එක නිවැරදිව ප්‍රතිවලිත වීමේ හැකියාව නිවැරදිව ප්‍රතිවලිත වීමේ හැකියාව නිකම් ප්‍රතිවලිත වීමේ හැකියාව කිවට බෑ ගොඩක් තමයි විභාගේ ලියලා ගෙදර යනවා සන්තෝෂයෙන් ලියුවා කියලා බලද්දි බලාපොරොත්තු ප්‍රතිවලිය නෑ හේතුව තමයි ඔය අවශ්‍ය වචනේ පවානේ ලියවිලා නෑ ලක්ෂණ තුනයි තුන්වෙනි ලක්ෂණය තමයි එක් පරම්පරාවකින් තවත් පරම්පරාවකට සම්ප්‍රේෂණය වීමේ හැකියාව මේ විදිහට නිවැරදිව ප්‍රතිවලිත වෙවි කොපීස් හදනකොට ඒ කොපි වල පුළුවන් මොකද වෙන්නේ හරිද පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වෙන්න ඕන ලක්ෂණ තුන තමන් බලන්න තමන් විතර බලන්න ලක්ෂණ ටික මතක ගියද ජීවීන්ගේ ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම සහ ඒවා ප්‍රකාශ කිරීමේ හැකියාව නිවැරදිව ප්‍රතිවලිත වීමේ හැකියාව පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වීමේ හැකියාව ලියන්න ඊළඟ කරුණ DNA ජීවීන්ගේ
අත්‍යවශ්‍ය ප්‍රවේණික ද්‍රව්‍ය ලෙස අත්‍යවශ්‍ය ප්‍රවේණික ද්‍රව්‍ය ලෙස අත්‍යවශ්‍ය ප්‍රවේණික ද්‍රව්‍ය ලෙස ක්‍රියා කිරීමට අත්‍යවශ්‍ය ප්‍රවේණික ද්‍රව්‍ය ලෙස ක්‍රියා කිරීමට ඒවා සතු ලක්ෂණ කිහිපයකි නැත්නම් හේතු කිහිපයකි ඒවා සතු ලක්ෂණ කිහිපයකි උංගල රෝම තනියම ලියන්න පුළුවන් අපලෙන් බලලා ලියුවොත් අංකයක ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීමේ හා ප්‍රකාශ කිරීමේ හැකියාව ගබඩා කිරීමේ හා ප්‍රකාශ කිරීමේ හැකියාව ගබඩා කිරීමේ හා ප්‍රකාශ කිරීමේ හැකියාව හලෝ හලෝ මම තාත්තෙක් ඉන්න මැඩම් මම කෝල් එකක් ගන්න දීලා තිබුණා මම මගේ නයි කැන්සල් කරන්න මම මේ ඉවෙන්ට් එක මම ගන්නවා මැඩම් දා ගන්න එන්න මම කැන්සල් කියලා කියන්න ආ එන බලන්න කියලා ලිව්වා ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීමේ හා ප්‍රකාශ කිරීමේ හැකියාව අංක දෙක නිවැරදිව ප්‍රතිවලිත වීමේ හැකියාව නිවැරදිව ප්‍රතිවලිත වීමේ හැකියාව නිවැරදිව ප්‍රතිවලිත වීමේ හැකියාව අංක තුන එක් පරම්පරාවකින් තවත් පරම්පරාවකට एक परंपरा इन तवत परंपरा वगैरह संप्लेषणे भी में है किया संप्लेषणे भी में है किया ये ना बोलना हर द पादम पटंग लगते हैं मां कर्मों तो ना है कि वे बलंदों के कर्म तो ना मत की दिया द मां क्यों वन में पादम मालू पूरा दिशे की कतार कर गया ने මොකද ගොඩාක් දැන් කියන හොඳට පැහැදිලි කරලා දෙන්න ඕන කුඩි කුඩි කරගෙන ඉන්න තරියන්නේ හරිද එන්නොන්න කර්ම තුනයි බලන්න මුලින්ම කිව්වා මෙන්න මේ DNA වලට නැත්නම් අස්ථි කම්ල වලට ඒ වගේ ඒකාවයික මගින් ස්වයං ප්‍රතිවලිත වීමේ හැකියාව තියෙනවා ස්වයං ප්‍රතිවලිත වීමේ තනියම ප්‍රතිවලිත වීමේ හැකියාව තියෙනවා ඊළඟට කිව්වා බොහෝ ජීවීන්ගේ ප්‍රවේණික ද්‍රව්‍ය දෙන DNA ඇතම් වෛරස් වල විතරක් RNA ප්‍රවේණික ද්‍රව්‍ය විදියට ක්‍රියා කරනවා කියලා උනන්දි කිව්වා ජීවීන්ගේ අත්‍යවශ්‍ය ප්‍රවේණික ද්‍රව්‍ය ලෙස DNA ක්‍රියා කරන DNA සතු ලක්ෂණ තුනක් ඔය කරුණු තුන මතක හිටියා නේද එහෙනම් ඊළඟ ලියුම් පොඩි මාතෘකාවක් DNA වල ද්විත්ව හෙලික්සීය ආකෘතිය DNA වල ද්විත්ව හෙලික්සීය ආකෘතිය DNA දෙවනි පාඩමේදී මූලික ටික හරියටම ඔයාලා ඉගෙන ගන්න තියෙනවා මූලික ටික හරියටම ඉගෙන ගන්න තියෙනවා ආ මෙතන මේ පොඩි පොඩි කරුණු ටිකක් කියන්නේ පොඩි පොඩි කරුණු ටිකක් කියන්නේ අර මූලික තැනට බහැලා මෙතන පැහැදිලි කරන්න යන්නේ නැහැ එහෙනම් ඔන්න රිසෝස් එකේ කියනවා රොසලින් ප්ලැන්කින් මෙන්න මේ රොසලින් ප්ලැන්කින් කියන විද්‍යාඥයා එක්ස්රේ ස්පටික විද්‍යාව මගින් එක්ස්රේ ස්පටික විද්‍යාව මගින් ලබාගත්ත DNA අණුවේ ව්‍යුහය මත පදනම් වෙලා තමයි හරිද වොට්සන් සහ ක්‍රීක් කියන දෙන්නා වොට්සන් සහ ක්‍රීක් කියන දෙන්නා DNA වල ද්විත්ව හෙලික්සීය ව්‍යුහය යෝජනා කළේ බල දන්නවා හරිද වොට්සන් ක්‍රීක් නොබෙල් ත්‍යාගය පවා ගත්ත DNA වල මේ ආකෘතිය හැදුවට ඒ හැදුවේ නිකන් මේ රොතරින් ප්ලැන්කින්
මෙන්න මෙයා කරපු X-ray ස්පටික විද්‍යාවෙන් ගත්ත හරිද ඒ හරිද අදහස අනුව තමයි හරිද වොට්සන් ක්‍රීක් කියන දෙන්නා DNA අනුව මේ ව්‍යුහය යෝජනා කළේ අන්‍යෝ පළවෙනි කරන රොසලින් ෆ්‍රැන්ක්ලින් ලියන රෝනේවා හරිද රොසලින් ෆ්‍රැන්ක්ලින් විසින් X-ray ස්පටික විද්‍යාව X-ray ස්පටික විද්‍යාව මගින් ලබාගත් X-ray ස්පටික විද්‍යාව මගින් ලබාගත් DNA අණුවේ ව්‍යුහය මත පදනම් වී DNA අණුවේ ව්‍යුහය මත පදනම් වී ඔන්න සම්පූර්ණ නම් කියනවා නම් ජේමිස් වොට්සන් සහ ජේමිස් වොට්සන් සහ ෆ්‍රැන්සිස් ක්‍රීක් වොට්සන් ක්‍රීක් කියන්නේ ඕකනේ ෆ්‍රැන්සිස් ක්‍රීක් විසින් DNA වල ද්විත්ව හෙලික්සීය ව්‍යුහය යෝජනා කරන ලදි ද්විත්ව හෙලික්සීය ව්‍යුහය යෝජනා කරන ලදි මෙන්න මේ වොට්සන් ක්‍රීක් ඉදිරිපත් කරපු ආකෘතියෙන් හරිද DNA අණුවේ තියෙන DNA අණුවේ තියෙන මේ සංඝටක 6ේ ව්‍යුහය සහ සැකැස්වීම කතා කරනවා කවුද සංඝටක 6 ඩියොක්සිරයිබෝස්සීනි ෆොස්ෆේට් කාණ්ඩය සහ නයිට්‍රජනීය භෂ්ම වර්ග 4 කොහොමද ව්‍යුහගත අහලා තියෙනවන්නේ හරිද එතකොට හරියටම කියන්න ඕනේ එහෙනම් මේකේ තියෙන සීනි කාණ්ඩේ එකයි ඩියොක්සිරයිබෝස් ඒව එකක් ගන්න ඇදලා කරලා මේ පාඩමේ කියන්න ඕනේ නැහැ ඔයාලා මේ වෙනකොට දන්නවා ඊළඟ මේකේ තියෙන ෆොස්ෆේට් කාණ්ඩ වර්ග එකයි මේකේ තියෙනවා නයිට්‍රජනීය භෂ්ම වර්ග 4ක් ඇඩිනින් තයිමින් ගුවැනින් සයිටොසින් 4 එහෙනම් ඕම් ඔය කියන ඔක්කොම 6යි එහෙනම් ඕම් ඔය 96 සංවිධානයේ වෙලා තියෙන ආකාරයේ මෙන්න මේ ಗುಣ පැහැදිලි කරක් තමයි වොට්සන් ක්‍රීක් දෙන්නා ඔය ද්විත්ව හෙලික්සීය ව්‍යුහය හරිද යෝජනා කළේ අනේ ඊළඟ කරන ඩියොක්සිරයිබෝස්සීනි තමා ෆොස්ෆේට් කාණ්ඩය සහ නයිට්‍රජනීය භෂ්ම වර්ග 4 නයිට්‍රජනීය භෂ්ම වර්ග 4 යන අණු වර්ග 6 DNA අණුවේ සංවිධානයේ වී ඇති ආකාරය DNA අණුවේ සංවිධානයේ වී ඇති ආකාරය සහ සංවිධානයේ වී ඇති ආකාරය සහ එහි ಗುಣ පැහැදිලි කිරීම සඳහා ඔවුන් මෙම ව්‍යුහය යෝජනා කරන ලදි එහෙනම් DNA අණුවට ආකෘතියක් ව්‍යුහයක් ආවේ කොහොමද කියලා කිව්වා. ඇයි වොට්සන් ක්‍රීක් දෙන්නා හරිද මේ ආකෘතිය යෝජනා කළේ කියලා කිව්වා. අපොන්න මේ වොට්සන් ක්‍රීක් දෙන්නගේ හරිද DNA ද්විත්ව හෙලික්සීය ව්‍යුහය නෑල කියනවා. මේවල දන්න දෙයක් මෙයා කියන්නේ DNA අණුව ඇඹරුණු ඉනිමගක් වගේලු. DNA අණුව ඇඹරුණු ඉනිමගක් වගේලු සර්පිලාකාර ව්‍යුහයක්ලු. අමේ ඇඹරුණු ඉනි මගේ අත්වල මෙයා මේ ඇඳලා කරලා හරිද බිඳුවේ ඉඳන් කතා කරන්නේ දෙවනි පාඩමේ මෙතන කියන්න ඕනේ නැහැ හරිද අත්වල කියන්නේ අර ඉනි මගේ අත් දෙකෙන් අල්ලන් යන පොළු දෙක අත් දෙකෙන් අල්ලන් යන කණු දෙක ආන්ියේ අත්වල ඇඳලා තියෙන්නේ සීනි සහ ෆොස්ෆේට් කාණ්ඩ මාරුවෙන් මාරුවට පිහිටලා හරිනේ C
ප්‍රීමි සහ පොස්ට්පේඩ් ගන්න මාර්ගයෙන් මාර්ගයට බීතලා අත්තල් හදෙනවා. ඒ කියන්නේ ඔන්න පොකට නිකන් හන්දොත් ෆෝම් එක අත්තලක් නා. ආ මේ අනිත් අත්තල නා. හරිද? ඉනි මගේ. එතකොට මේ අත්තල් දෙක හැදිලා තියෙන්නේ ප්‍රීමි සහ පොස්ට්පේඩ් ගන්න මාර්ගයෙන් මාර්ගයට බීතලා. ආ ඔයාලා දන්නවා ආ මෙන්න පොස්ට්පේඩ් කාණ්ඩේ නා ඊළඟට තියෙන්නේ ප්‍රීමි කාණ්ඩේ. ඊළඟට පොස්ට්පේඩ් කාණ්ඩේ ඊළඟට ප්‍රීමි කාණ්ඩේ. क्रियाकरण හරිද මෙතන ගුවැලීන් තියෙනවා නම් මෙතන තියෙන්නේ සයිටෝසීන් එනම් ඔය දෙක බැඳිලා තියෙන්නේ ඕම් විදිහට හරිද මේ පඩි සමන්විත වෙන්නේ යුගලනයේ ඌ නයිට්‍රජනීය වශනවලි කොබලියල් දාමු ඊළඟට අපන මෙම ව්‍යුහයට අනුව DNA අනුව ඇඹරුණු ඉනිමගක හැඩය ගනි ඇඹරුණු ඉනිමගක හැඩය ගනි ඒකටම ලියාගෙන යන්න මෙහි ඇති අත්වැල් ෆොස්ෆේට් කාණ්ඩ සහ සීනියනු මාරුවෙන් මාරුවට පිහිටමි යුගලනේ වූ නයිට්‍රජනීය භෂ්මවලින් සෑදේ කරන්නේ මෙයා මේ සරලව කියන්නේ ගියේ නැහැ මොකද මේවා ඉගෙනගෙන තියෙනවා දෙවනි පාඩමේ ඉඳලා හරිද පාඩමේ ඉස්සරහ තියෙනවා පැහැදිලි කරන්න අවශ්‍යම තැන් ටික අකොණ ඊළඟට ආමෙද මේ භෂ්ම යුගලණය වීමේ නීතිය දනුව පියුරීන් භෂ්මයක් පිරමිඩීන් භෂ්මයක් එක්ක බැඳෙන්නේ ඔය නයිට්‍රජනීය භෂ්ම හතරෙන් දෙකක් පියුරීන් දෙකක් පිරමිඩීන් හරිනේ ඒ සහ ජී පියුරීන් ටී සහ සී පිරමිඩීන් එනම් ඕම් ඔය පියුරීන් සහ පිරමිඩීන් භෂ්මයක් තමයි බැඳෙන්නේ හයිඩ්‍රජන් බන්ධන වලින් හරිද එතරදී හයිඩ්‍රජන් බන්ධන දෙකකින් හෝ තුනකින් බැඳෙනවා ඔයාලා දන්නවා ඇඩෙනින් නම් තයමීන් එක්කලා හයිඩ්‍රජන් බන්ධන දෙකයි ගුවැලින් නම් සයිටෝසීන් එක්කලා හයිඩ්‍රජන් බන්ධන තුනයි එනම් මේ තියෙන පියුරීන් මේ තියෙන පිරමිඩීන් හැමතිස්සෙම පියුරීන් පිරමිඩීන් එක බැඳෙනවා හයිඩ්‍රජන් බන්ධන දෙකකින් හෝ තුනකින් කියුවේ මේකයි AP එක අනිවාර්යෙන් හයිඩ්‍රජන් බන්ධන දෙකකින් GC එක අනිවාර්යෙන් හයිඩ්‍රජන් බන්ධන තුනකින් ලියමු ඊළඟ කරුණ භෂ්ම යුගලණය වීමේ නීතිය අනුව ප්‍යුරීන් භෂ්මයක්
පිරමිඩීන් භස්මයක් සමග පියුරීන් භස්මයක් පිරමිඩීන් භස්මයක් සමග හයිඩ්‍රජන් බන්ධන හයිඩ්‍රජන් බන්ධන දෙකකින් හෝ තුනකින් යුගලණය වේ හයිඩ්‍රජන් බන්ධන දෙකකින් හෝ තුනකින් යුගලණය වේ ඔන්න වරන් කියන්න ඒ හයිඩ්‍රජන් බන්ධන දෙකයි T G හයිඩ්‍රජන් බන්ධන දෙකයි C परीक्षण අරද මේ DNA මේ අපි කතා කරපු DNA ඒ විතරක් නෙමේ ප්‍රෝටීනයි කියන ඔය දෙකම එකතු වෙලා මේ DNA සහ ප්‍රෝටීන කියන දෙක එකතු වෙලා වර්ණ දේය හැදෙනවා කියලා මෝගන් සහ එයාගේ කණ්ඩායම කියනවා ඒ විතරක් නෙමේ ඕම්වේ DNA යන්නේ ප්‍රදේශ තමයි ජාන කියන්නේ කියලා එයා කියනවා ජාන කියන්නේ කියලා අපි මොකද කරන්න TH මෝගන් හා TH Morgan හා ඔහුගේ කණ්ඩායම සිදු කළ පරීක්ෂණ වලින් DNA හා ප්‍රෝටීන වලින් වර්ණ දේහ සෑදී ඇති බවද मौलिक
හරි වචනේ තේරුම් ගන්න ඉමු මොකද්ද මේ වර්ණ දේහවල ව්‍යුහ නිර්මාණය කියලා කියන්නේ මොකද්ද වර්ණ දේහවල ව්‍යුහ නිර්මාණය කියලා කියන්නේ ව්‍යුහ නිර්මාණය කියලා අහුවොත් මෙච්චරයි ව්‍යුහගත හරි මේවා අහුවොත් අනිවාර්යෙන්මයි ප්‍රාය හතර අහන්න පෙරමණි කෝයද කිච්චි හරිද අමේතරේ මොනෝhari අහනවා 739 පාඩම ගොඩක් ගිහිල්ලා දැන් එහෙන් තේරෙන්නේ නැහැ නේ මගන වර්ණ දේහවල ව්‍යුහ නිර්මාණය කියන්නේ මෙච්චරයි ප්‍රාග්නස්ටික ශෛලවල ප්‍රාග්නස්ටික ශෛලවල ශෛල ප්ලාස්මේ නෂ්ටික ප්‍රදේශයේ හත්නේද ප්‍රාග්නස්ටික ශෛලවල ශෛල ප්ලාස්මේ නෂ්ටික ප්‍රදේශයේ සූනෂ්ටික ශෛලවල නෂ්ටියේ ප්‍රාග්නස්ටික ශෛලවල මම බැක්ටීරියා ශෛලයක් ඇතුළත තියෙනවා ප්‍රාග්නස්ටික ශෛලවල ශෛල ප්ලාස්මේ නෂ්ටික ප්‍රදේශයේ අපි නියුක්ලියෝඩේ කියන එක නෂ්ටික ප්‍රදේශයේ එහෙම නැත්නම් සූනෂ්ටික ශෛලවල නෂ්ටියේ මෙන්න මේ වර්ණ දේහ නැත්නම් DNA අණු පිළියෙල වෙලා තියෙන ආකාරය තමයි DNA අණු පිළියෙල වෙලා තියෙන ආකාරය තමයි වර්ණ දේහවල ව්‍යුහ නිර්මාණය කියලා කියන්නේ හරි නේද ඊයම් බලමු කරන ප්‍රාග්නස්ටික ශෛලවල ශෛල ප්ලාස්මේ प्राग्नस्टिक थाइलाल थाइलोप्लास्ट में सोनस्टिक थाइलवल सोनस्टिक थाइलवल नष्टियेत सोनस्टिक थाइलवल नष्टियेत डीएनए अणु पिलियल वीयति आकारे डीएनए अणु पिलियल वीयति आकारे DNA අනු පිළියෙල වී ඇති ආකාරය වර්ණ දේහවල ව්‍යුහ නිර්මාණය නම් වේ වර්ණ දේහවල ව්‍යුහ නිර්මාණය නම් වේ වර්ණ දේහවල ව්‍යුහ නිර්මාණය නම් වේ අපොණ පොඩි රුකටක් ගලා උපෑනේ මඳගන්න එනම් මේ තියන්නේ හරිද නෂ්ටික ප්‍රදේශය प्रदेश සෝනස්තික සයිලවල නම් කියලින්ම නැස්තිය තුල තමයි ක්‍රොමැටින් තත්ත්වයේ DNA තියෙන්නේ. අපෝන් ඊළඟට මේ ප්‍රාග්නස්තිකයන්ගේ සහ සෝනස්තිකයන්ගේ DNA වර්ණ දේහ කියලා පොදුවේ හඳුනනවා. එහෙනම් මේ තියෙන්නේ හරිද බැක්ටීරියා සයිලයක වර්ණ දේහය. මේ ඇතුලේ තමයි උඩ සෝනස්තික සයිලවල වර්ණ දේහය තියෙන්නේ. නමුත් සත්‍ය වර්ණ දේහය තියෙන්නේ ඇත්තම වර්ණ දේහ විදියට තියෙන්නේ සත්‍ය වර්ණ දේහය තියෙන්නේ මේ සූනස්තිකයන්ගේ පමණ සූනස්තිකයන්ගේ පමණයි ඒක තේරුම් ගත නේද ප්‍රාග්නස්තිකයන්ගේ සහ සූනස්තිකයන්ගේ DNA වර්ණ දේහ කියලා හඳුනනවා නමුත් සත්‍ය වර්ණ දේහ තියෙන්නේ සූනස්තිකයන්ගේ පමණයි ලිමු ප්‍රාග්නස්තිකයන්ගේ හා සූනස්තිකයන්ගේ DNA ප්‍රාග්නස්තිකයන්ගේ හා සූනස්තිකයන්ගේ DNA වර්ණ දේහ ලෙස හැඳින්වේ නමුත් සත්‍ය වර්ණ දේහ ඇත්තේ සූනස්තිකයන්ගේ පමණි वर्ण देह बल व्यूह निर्माण वर्ण देह बल व्यूह निर्माण व्यूहगत प्रश्न प्राग्नस्टिके शैल प्लास्मे नष्टिक प्रदेश सोनष्टिके नष्टि
DNA අනු පිළියෙල වෙලා තියෙන ආකාරය තමයි පිළියෙල වී ඇති ආකාරය තමයි වර්ණ දේහවල ව්‍යුහ නිර්මාණය කියලා කියන්නේ. ඊළඟට කිව්වා ප්‍රාග්නස්ටිකයන්ගේ සංකූණස්ටිකයන්ගේ DNA වර්ණ දේහ කියලා හඳුන්වනවා. හැබැයි සැබෑ වර්ණ දේහ සත්‍ය වර්ණ දේහ තියෙන සූණස්ටිකයන්ගේ පමණයි. ඔන් ඊළඟට මෙන්න මේ ප්‍රාග්නස්ටිකයන්ගේ වර්ණ දේහ ප්‍රාග්නස්ටිකයන්ගේ වර්ණ දේහ හරිද දිත්තදාම වචන ටිකක් දිනවා ගන්න ප්‍රාග්නස්ටිකයන්ගේ වර්ණ දේහ හරිද දිත්තදාම ප්‍රෝටීන සුළු ප්‍රමාණයක් හා බැඳුණු වෘත්තාකාර DNA අන්න වචන තුනක් තියෙනවා ප්‍රාග්නස්ටිකයන්ගේ DNA ගත්තාම මේවත් දිත්තදාම තමයි දිත්ත දාම තමයි අපි දන්න විදිහට දාම දෙකකින් තමයි හැදිලා තියෙන්නේ ප්‍රෝටීන අණු සුළු ප්‍රමාණයක් වැඩිලා තියෙනවා හිස්ට්‍රෝන ප්‍රෝටීන නම් නෙමෙයි. ඔයාලගේ නම්පත් පොතේ රිසෝස් එකේ හරිද වර්ගවත් දාලා නැහැ. හරිද නම් මතක තියාගන්න ඕනේ නැහැ. ප්‍රෝටීන අණු සුළු ප්‍රමාණයක් සමග බැඳුණු මේවත් චක්‍රීය ඒවා. ඕම් පොයින්ට් තුනක් විතර තියෙනවා. පොයින්ට් තුනක් තියෙනවා. अवश्य वचने वचने प्राग्नस्टिकेंगे प्रोटीन अणु सुलु प्रमाणयक् हा बेंदुनु प्रोटीन अणु सुलु प्रमाणयक् हा बेंदुनु वृत्ताकार डीएनए अणु की वृत्ताकार डीएनए अणु की हर ओम ओपत्ते के लिए इलाज करना है සූනෂ්ටිකයන්ගේ මුලින්ම කියන්න තියෙන්නේ සූනෂ්ටිකයන්ගේ වර්ණ දේහ ගණනාවයි ප්‍රාග්නෂ්ටිකයන්ගේ වගේ හරිද තනි චක්‍රීය DNA අණුවක් වර්ණ දේහ විදිහට ක්‍රියා කරනවා නෙමෙයි සූනෂ්ටිකයන්ගේ වර්ණ දේහ ගණනාවයි ඔයාලා දන්නවා හරිද මිනිසාගේ දේහ සෛලවල නම් දෛහික සෛලවල නම් වර්ණ දේහ තියෙනවා 42ක් හිස්ට්‍රෝන සහ වෙනත් ප්‍රෝටීන හරිද MCQ පොයින්ට් එකක් අහුවෝ සූනස්ටිකයන්ගේ DNA තුල පවතින හරිද ප්‍රෝටීන ආකාරයේ හිස්ට්‍රෝන පමණී කරදී ප්‍රධාන වෙන්නේ හිස්ට්‍රෝන තවත් ප්‍රෝටීන වර්ග තියෙනවා ඕම් පොයින්ට් එකෙන් පොයින්ට් එකක් අල්ලගන්නදී හිස්ට්‍රෝන සහ වෙනත් ප්‍රෝටීන සමග බැඳුණු ආප්‍රාග්නස්ටිකයන්ගේ චක්‍රීය වෙනකොට සූනස්ටිකයන්ගේ රේඛීය වැඩේ උඩට ගත්තා නේද ඔයාලා තර්ක කර කර අලුවට ගන්න. ඔයාලා තර්ක කර කර අලුවට ගන්න. මේ ප්‍රාග්නස්ටික DNA වල මම කණු තුනකට කඩලා ගත්තා. මේවා දිත්තදාම තමයි. ප්‍රෝටීන අණු සුළු ප්‍රමාණයක් එක බැඳිලා සක්‍රීයයි. මුලින්ම කියලා හිටියා සූනස්ටිකයන්ගේ DNA
वर्णदेह वर्णदेहत एम एक एक वर्ण देह एम एक एक वर्ण देह एम एक एक वर्ण देह हिस्ट्रोन प्रोटीन हां विनत प्रोटीन अनुसमग संबंधु हिस्ट्रोन प्रोटीन हां हिस्ट्रोन प्रोटीन हां विनत प्रोटीन अनुसमग संबंधु अतारिंद बाबोड़ी जनक पर प्रोटीन अनुसमग संबंध रेखीय रेखीय दित्त दाम रेखीय दित्त दाम डीएनए अनुवलिन समन्वित रेखीय दित्त दाम डीएनए अनुवलिन समन्वित मुलिम कर्म देखा क्यूआ दंग वाला तो माता की जी ने दस साल के नूपुर में इसको गनन मंगुगनन कर में बिना स्वाला दंग वा एक एक वासीय गंडो परी वासीय गंडे उन्नो पलवी नहीं कर्म देखें क्यूए डीएनए इमला तो सॉरी वर्ण दे है व्यूह निर्माण ये किया ने मुखात्मिक ये ला दंग वाला अदम सारंगी बनाई प्राग नष्ट किय DNA අනු සකස් වෙලා තියෙන ආකාරය තමයි ව්‍යුහ නිර්මාණය කියලා කියන්නේ. ඊළඟට කියලා හිටියා ප්‍රාග්නස්ටිකයන්ගේ සහ සූනස්ටිකයන්ගේ මෙන්න මේ DNA අනු වර්ණදේය කියලා හඳුන්වනවා. හැබැයි සත්‍ය වර්ණදේය තියෙන සූනස්ටිකයන්ගේ විතරයි. උන් ඊළඟට වැදගත් කරුණු දෙකක් ප්‍රාග්නස්ටිකයන්ගේ DNA ගත්තාම මේ පොයින්ට් තුන කියුණා නම් හරි මේවා දිත්තදාම ප්‍රෝටීන් අනු සුළු ප්‍රමාණයක් එක බඳුණු රේකීය DNA अतिविशाल प्रमाण डीएनए प्राग्नष्टिक प्रदेश नष्टिक प्रदेश लिंग वर्ण देह युगल विचरा के एक्स वर्ण देह विशाल है वाई वर्ण देह कुड़ाई अन्य के पड़ी वर्ण सकते हैं ना एयर एंड अभिष्ट वा हर जो समझा तो वर्ण देह युगल का आर्थ दब को ना कहता आती क्या हरी मंदिर में वकील ने ये वो वाला धन वाला मैं इधर हूँ ये ना विद्यान्यो की नो सामान्य ओये अपे देह सही देह के दिए ना वर्ण देह या कतुरे दिए ना डीएनए अनुवा मीट अरे अस्तित्व में मालूम पुलवान ना हितें मवागन कथा DNA අණුවක් මීටරයක් විතර වෙනවා XY වර්ණ දේහ යුගල චූට්ටක් හරිද අතරමුකෝ ඒ දෙන චූට්ටක් අමතක කරමුකෝ අපි හිතමු එහෙනම් මීටරයක් විතර දිග DNA අණු 46ක් තියෙන එක සැරේ
मीटरे गाने हाथली साइज़ ना एक साइले का साइले आ माइक्रोमीटर का साइले आ माइक्रोमीटर का ना हर दे मिनट से ही दिए ना एक एक साइले वाला प्रमाण यान बिना से ना नमूद दलवाशे हर दे में माइक्रोमीटर विस्तार तालु माइक्रोमीटर विस्तार तालु विश्वकम दे इना मीटर या कितने दिगर डीएनए या नू हाथली साइज़ ඔය මයික්‍රෝමීටර ගානක ෆයිලේ නිකන්නේ නැෂ්ටියේ ඇතුලේ ඉර කරලා තියෙන්න ඕනේ කොහොමද වෙන්නේ කොහොමද වෙන්නේ අපි මෙහෙම හිතුවොත් ඔයාලා දන්නවනේ අර අවුරුදු උත්සවයේදී එහෙම මිනිත්තු කබා දින්නේ අර හොඳ මහත කමේ ආන්නේ වගේ අපි හිතමු කමයක් ලංකාව විතර දිග ලංකාව විතර දිග කමයක් හරිද එහෙනම් ඕම් ඔය වගේ ලංකාව විතර දිග කඹ 46ක් अति विशाल प्रमाण प्राग्नष्टिक प्रदेश निश्चित प्रदेश प्राग्नष्टिक प्रदेश अति विशाल प्रमाण අති විශාල ප්‍රමාණයක් DNA අඩංගුය කියන එකටම මේ නිසා ප්‍රාග්නස්ටිකයෙකුගේ නෂ්ටික ප්‍රදේශයේ හෝ සූනෂ්ටිකයෙකුගේ සෛලේ නෂ්ටියේ හෝ විශාල ගැටලුවකි මංගර පැහැදිලි කළේ මයික්‍රෝමීටර ගන්න තෛලයකට සාපේක්ෂව මීටරයක් දිග DNA අණුවක් කියන්නේ හරියට අපේ රට විතර තරම් දිග කබයක්. ඒකට ඒ වගේ ගොඩක් කොහොමද ඉස්කෝලේ බෑග් එකට අකුරලා දාන්නේ? හිතා ගන්න බෑනේ අපිට. අපි ඉස්සරහට පැහැදිලි කරනවා. අන්‍යයන්ලා තමයි නාන DNA පැකින් කියන එක හැඳින්වීම. නෂ්ටික ප්‍රදේශයේ හෝ නෂ්ටියේ DNA දරා සිටීම අපිට පාඩින් හරි ගමන්න වචන වල ඕන එකක් විදහාක තියෙනවා ඒ ළමයි නේ දරා සිටීම DNA ඇසිරීම ඕන වරන්තු DNA පැකි DNA ඇසිරීම ලෙස හැදින්නේ DNA ඇසිරීම ලෙස හැදින්නේ එනනම්
කරුණු 6යි කිව්වේ එක තප්පර 10ක් follow කරන් ඔය කිව්ව කරුණු 6 බලාගන්න ඊළඟට වැඩගත් කොටස් දෙකක් විස්තර කරන්න යන්නේ මේ DNA පැකින් කොහොමද රාග්නස්තික සයිලවල ත්‍රුණස්තික සයිලවල වෙනවෙන්නේ කියන්නේ හොඳට තේරුම් ගන්න ඕන කොටස් දෙකක් මේ මූලික ටික ඕම ඔලුවට ගන්න කොහොමම අපිට කියන්න කොහොමම අපිට තියාගන්න තේරුම් ගත්තා නම් කොහොමම අපිට තියාගන්න ඔයාලා ටික 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 පාඩම කොට යනවා ඔයාලා මුලින් ඉඳන් පාඩම කොට යනවා ඔහොම අල්ලගත්තොත් තංගලවා තංගලෝ ටිකම එරම් ඕම් මුලින්ම ප්‍රාග්නස්ටික පැත්තට යන්නේ. හරිද? මේ එක කරුණ ඇතුළේ පොඩි පොඩි පොයින්ට්ස් දී තියලා අල්ලගන්න. ආ. ප්‍රාග්නස්ටිකයන්ගේ ඔය DNA ඇතිරීමට DNA ආශ්‍රිතව තියෙන ප්‍රෝටීන පහසුකම් සලකන දෙනවා. අපි කියවන ප්‍රාග්නස්ටිකයන්ගේ DNA ආශ්‍රිතව සුළුහලි ප්‍රෝටීන සංඛ්‍යාවක් තියෙනවා කියලා. සුළු ප්‍රමාණයක් හරි ත්‍රුණෂ්ටිකයන් සාපේක්ෂව ඉතා සුළු ප්‍රමාණයක් හරි ප්‍රෝටීන තියෙනවා ප්‍රාග්නෂ්ටිකයන්ගේ DNA ආශ්‍රිතව වර්ණදේ ආශ්‍රිතව ඕම් ඔය ප්‍රෝටීන ප්‍රාග්නෂ්ටිකයන්ගේ DNA ඇතිරීමට පහසුකම් සලසා දෙනවා. අමේ මෙතනදී ප්‍රෝටීන නු DNA වලට දඟර ගැසීමට ඉඩ සලසනවා. මේ ප්‍රාග්නෂ්ටිකයන්ගේ ඔය කියන ප්‍රෝටීන නු DNA අනුව දඟර ගැහෙන්න ඉඩ සලසනවා. ඔය විදිහට DNA අනුව දඟර ගිහිලා තියෙනකොට අර බැක්ටීරියා සෛලක නැත්නම් ප්‍රාග්නස්ටිකයේ සෛලොප්ලාස්මේ නැෂ්ටික ප්‍රදේශය තුළ DNA අනුව තියෙන්නේ නැත්නම් වර්ණ දේහයේ තියෙන්නේ සුසංකිත තත්ත්වේ නැත්නම් ඝන තත්ත්වේ DNA අනුව ඔය විදිහට ඇහිරිලා තියෙන හින්දා මේක ඝන තත්ත්වේ තියෙනවා පොයින්ට් එක අත කරුම් ගත්තොත් මුලින්ම කිව්වා එහෙනම් මේ ප්‍රාග්නස්ටිකයන්ගේ DNA ඇතිරීමට හරිද ඒ ආශ්‍රිතව තියෙන ප්‍රෝටීන උපකාරී වෙන උදව් කරනවා මෙතනදී මේ ප්‍රෝටීන කරන්නේ DNA අනුව දඟර ගැහෙන්න උදව් කරනවා දිගට නිකන් තියෙන්නේ නැතුව චක්‍රීය DNA අනුව හේ වලල්ලක් විදියට තියෙන්නේ නැතුව මේකට දඟර ගැහෙන්න අවස්ථාව දෙනවා මේ විදියට දඟර ගැනීමින්ද මොකද වෙන්නේ නැෂ්ටික ප්‍රදේශය තුල DNA අනුව සුසංකිත වෙනවා සුසංකිත වෙනවා සුසංකිතයි ওই වචනේ වල අම්බලදිනේ අස්ති ගැන හරිද සත්‍ය පාඩමේ අස්ති ගැන එහෙම කතා කරනකොට සුසංහිත අස්ති පටකේ සවිවර අස්ති පටකේ පටලාස්ති කියන එහෙම වර්ග තුනක් නිකන් හරි අහලා තියෙනවා නේද සවිවර අස්ති පටකේ කියන්නේ අර මාවර ඇතුව හරිද විශාල අවකාශය ඇතුව සකස් වුන එකනේ සවිවර විවරයිද එහෙම නැතුව පද වෙලා හිරිච්ච එකනේ සුසංහිත කියන්නේ වචන වලට බලන්න එපා එහෙනම් මේ විදිහට DNA දඟර ගෑල තියෙන ඉඳ DNA සුසංහිතයි නැත්නම් ඝන තත්ත්වයට පත් වෙනා තමයි ප්‍රාග්නස්ටික සෛලවල සෛල ප්‍රාග්මේ නැෂ්ටික ප්‍රදේශයේ තියෙන්නේ. මොම් මේ අවශ්‍යතන වචනයක් ගන්න පැහැදිලි කරනවා පැනලා යන්නේ නැහැ. ඉතින් ඔයාලා හරිද ඔයාලා හරිද මෙහෙමම තර්ක කර කර ඔළුවට ගන්න. ලියුම් බලන්න කරන ප්‍රාග්නස්ටිකයන්ගේ DNA ඇතිරීමට ප්‍රාග්නස්ටිකයන්ගේ DNA ඇතිරීමට පහසුකම් සලසා දෙයි ඒ ආශ්‍රිත ප්‍රෝටීන මගින් පහසුකම් සලසා දෙයි. මම දැන් දිගින් දිගටම කියන එක වැඩේ තේරෙනව නේද? පොයින්ට් එකක් ගානේ ගන්න පාඩම මාස්ටර් කරන්න.
කෙනෙකුට ගන්නත් මේ අල්ලගන්න උඩින් උඩින් පාඩම යන්න එපා හරිද විභාගයට සාර්ථක උත්තර ලියන්න නම් බැ විභාගගතද රචනාද කරකෝල හැදුවොත් MCQද ගන්න බැ උත්තරේ උඩින් උඩින් පාඩම අල්ලගෙන යන්න එපා හරිද පාඩම එක තැනක් හරි ඉගෙන ගත්තා හේ ඉස්කෝල වලින් පන්තිලින් කොහේ හරි උත්තර දැන් ඇති සමහරවිට පාඩම උඩින් උඩින් කවර් කරලා ඔයාලා දන්නේ නැහැ මේක මේ පොඩි පොඩි තැන තමන් බර කරලා ගත්තද නැද්ද කියනවත් දන්නේ නැහැ ළමයි කියවට දන්නේ නැහැ හරිද රිසෝස් බුක් එකේ නිකා උඩින් උඩින් කියවගෙන ගිහිල්ලා එහෙම බෑ හරිද අවශ්‍ය වෙන පොයින්ට් එකක් ගන්න ගන්න ඔයාලටම තේරෙනවා ඔයාලටම තේරෙනවා තමන්ට පාඩම සැකසෙන්නේ කියන එක එන මොන කාර්නස්ටිකයන්ගේ DNA අතිරීමට DNA ආශ්‍රිත ප්‍රෝටීන මගින් පහසුකම් සලසා දෙයි. ඒකටම කියන්නේ ප්‍රෝටීන අණු. තම පැහැදිලි කරගෙන ඉඳලා මේක ප්‍රෝටීන අණු DNA වලට දඟර ගැසීමට DNA වලට දඟර ගැසීමට ඉඩ සලසයි. DNA වලට දඟර ගැසීමට ඉඩ සලසයි. नष्टिक प्रदेश डीएनए अणु सुसंहित गणवे सुसंहित गणवे මේ විදිහේ තියෙන මේ වෘත්තාකාර DNA අණුව වෘත්තාකාර DNA අණුව ඕම් ඔය විදිහට මේ වෘත්තාකාර DNA අණුව ඕම් ඔය විදිහට දඟර ගෙනෙනවා හරිද ලූප් බවට පත් වෙනවා ආ මේ මේවා අපි හඳුන්වනවා කුඩු හරිද දැන් මේ ප්‍රමාණයත් එක්කලා සමානුපාතිකව කරලා කුඩා කුඩා කරලා හඳුනොත් රූපේ පැහැදිලි නෑ ඒ හින්දා ප්‍රමාණික වගේ හඳුනනවා හරිද ලටි යටින් ප්‍රමාණය දාන හින්දා එකෙන් ඔළුවට අදහස ගන්න මේ විදිහට මේ මයික්‍රෝමීටර් 350ක් විතර තිබ්බ බලන්න මයික්‍රෝමීටර් 350ක් විතර තිබ්බ බලන්න හරිද තැනින් තැන මේ විදිහට ලූප්ස් හැදුනාම මේ විදිහට කුඩු හැදුනාම මේක මයික්‍රෝමීටර් 30ක විශ්කම්භය ගන්නවා දැන් මේ ප්‍රමාණයට මේක ඇඳට වලට එනවා තේරුම් ගන්න. ඔයාලට නම් තේරුම් ගන්න 350 ඔන්න 10 එකක් විතර වෙනවා. 350 මයික්‍රෝමීටර් 30ක් වෙනවා. හේතුව මේක දැනින් දැන කුඩු හදන හින්දා. කුඩු හදන හින්දා. ආ ඊළඟට මොකද වෙන්නේ? ඊළඟට මේ එක එක කුඩුවක්. හරිද මේ එක කුඩුවක් ගන්නකො. ඕම් මේ තියෙන එක කුඩුවක්. මේක ඇතුලේ තියෙන DNA අණුව අර ඇඹරිලා තියෙන දිස්ත හේලික්ස් තියෙන ඉනිමග ඇඹරිලා තියෙන ඉනිමග ආ මේ පුඩුව තුල මොකද වෙන්නේ ආයේ මෙහෙම එතන එහෙනම් මේ තියෙන දඟර ගිහිලා මේ අතිවලිත දඟර හදලා අතිවලිත දඟර හදලා දැන් මේ එක මැන්දොත් ඕම් ඔය වගේ හරිද මේ පළවෙනි ව්‍යුහය මේ පුඩු හැදුවා දඟර ගැසුණා මේ අතිවලිත දඟර හැදුණා මේ අතිවලිත දඟර ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් හොයා ගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් හොයා ගන්න පුළුවන් විදිහට මේ එකකට එකක් සාධිනයි එකකට එකක් සාධිනයි කියන්නේ මේ අතිවලිතයක්
වෙනම තියෙනවා ඊළඟ එක වෙනම තියෙනවා ඊළඟ වෙනම තියෙනවා එහෙම නැතුව එකකට එකක් හේතු වෙලා එකකට එකක් පැටලිලා මේ එහෙනම් ස්වාධීන අතිවලිත හදනවා මේ තත්ත්වයටපත් වුණාම මේ තත්ත්වයටපත් වුණාම නැනෝමීටර් දෙකකට එනවා නැනෝමීටර් දෙකකට එනවා මං කියවනේ ප්‍රමාණයෙන් ආසන්න වශයෙන් රූප ඇඳලා තියෙන එක ගන්නට නමුත් වල හිතාගන්න මේන් නිකම්ම වලල්ල මේන් නිකම්ම වලල්ල මේක ඇතුලේ තියෙන එතකොට අපි අර දන්න මුලින් කිව්ව හැමදෙච්ච එකම මේක මයික්‍රෝමීටර් 350ක් යනකොට මේකේ ඊළඟට හදනවා මේ වගේ කුඩු මයික්‍රෝමීටර් 30ක විශ්කම්මේ දෙනවා ඊළඟට මේ කුඩු වල ආය හදනවා අතිවලිත දඟර ආය හදනවා අතිවලිත දඟර මේ මේවා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණ හොයා ගන්න පුළුවන් ස්වාධීන අතිවලිතයන් ස්වාධීන දඟර හදන්නේ මේවා ඩොමේන කියන හඳුනනවා ඩොමේන කියලා හඳුනනවා එතකොට මේ තත්ත්වයට තුනට පස්සේ මේක මයික්‍රෝමීටර් දෙකකට එනවා මොකද කියන්නේ කතාව බැඳින්නේ නේද මේ මහා ලොකු දේවල් කියලා ඔලුවට ගන්න එපා අරවලව තේරුම් ගන්න උත්සාහ කරන්න එතකොට වැඩේ හරි අන රිසෝස් ගෲප් එකේ මම අදිරට වඩා ගන්න රූප දාලා තියෙනවා රූප කප්සෙන් වැඩක් නැහැ ඔලුවට ගන්නයි තියෙන්නේ වැඩේ ඔලුවට ගන්න තියෙන්නේ ඕම් ප්‍රාග්නොස්ටික් තෛලයක එතකොට මෙයා තමයි අර ප්‍රාග්නොස්ටික් තෛලයේ තෛල ප්ලාස්මේ නැෂ්ටික ප්‍රදේශයේ තියෙන්නේ අපි හරිද මුල ඉඳන්ම තෛලයේ ගැන ඉගෙන ගන්න තැන ඉඳන් ඔන්න බැක්ටීරියා තෛලයක සක්‍රීය DNA අණුව කී කිය ඇන්දේ මෙයා අපි හිතන නිකම් මොය වලල්ලක් වගේ ඇඳලා ඉතලයක් දාලා චක්‍රීය DNA අණුව කියලා නම් කරනවා ඒ නම් කරන්නේ මේ view එක හා හරිද දැන් මේ view මේ view මේ ඇඳලා තියෙන DNA අණුව විතරයි නමුත් මේ තැන් වල හරිද විශේෂිත ප්‍රෝටීන සහ අර සුළු ප්‍රමාණයක් ප්‍රෝටීන සහ RNA තියෙනවා සුළු ප්‍රමාණයක් ප්‍රෝටීන සහ RNA තියෙනවා හරිද නම් මේ තියෙන්නේ කුඩු මේ තියෙන්නේ අද්දි දඟර නැත්නම් අතිවලිත දඟර ඕන එක दंगर कैसे දඟර කැසේ කුඩු වලට දඟර කැසේ දෙමි ඉලක්ක තමයි ඉන්පසු එම කුඩු එක එකක් ස්වාධීනව इलेक्ट्रॉन अन्वीक्ष छाया रूपवलीन इलेक्ट्रॉन अन्वीक्षाय रूपवलीन डोमेन लिस हंदुनागत है इलेक्ट्रॉन अन्वीक्षीय छाया रूपवलीन डोमेन लिस हंदुनागत है एना सप्तनक पूर्ण है पड़ी रूप है दागनी मू ආමෙන්න පළවෙනි අවස්ථාව මෙන්න පළවෙනි අවස්ථාව හරිද නිකම්ම වලල්ලක් වගේ තියෙනවා මයික්‍රෝමීටර් 350යි මයික්‍රෝමීටර් 350 ඊළඟ මොකද වෙන්නේ මේ හදනවා කුඩු හරිද මේ නිකම් මෙයාට කුඩු හදන්න බෑ කලනොත් කිව්වා ඔකට ප්‍රෝටීන් උපකාරී වෙනවා එහෙනම් මේ තැන්වල තියෙන ඊතලෙන් දාලා නම් කරන්න मैक्रोमीटर 30
අර කුඩු මේ කුඩු ආය ස්වාධීනව තවත් කුඩා කුඩා කුඩු බවට පත් වෙනවා ආන්ගේම ඉලෙක්ට්‍රෝන අන්විෂය ඡාය රූප වලින් අඳුන ගන්න පුළුවන් ඩොමේන් කියලා හඳුන්වනවා අයන මේකෙත් මේකෙත් වෙනසක් නැහැ අර RNA ප්‍රෝටීන හරය තියෙනවා RNA ප්‍රෝටීන හරය තියෙනවා මේ තත්ත්වතාවම මේ තත්ත්වතාවම මොන 350ක අන්තිම කොටලා තියෙන මයික්‍රෝමීටර් දෙකකට කුඩා වෙනවා මයික්‍රෝමීටර් දෙකකට කුඩා වෙනවා මේ අවශ්‍යම තැන් වලට ඇවිල්ලා තියෙන්නේ ගැළුවක් නැහැ නේද ගැළුවක් නැහැ නේද ඉස්සලාම ඔබ නිදාසේ දුර සරලව මේවා ගන්න ලෑස්ති කරගන්න එහෙමතු මේ හිම සංකීර්ණ දේවල් දිහා බලන්නපා සංකීර්ණ දේවල් කියලා හිතන්නපා සමහරවිට මේ පාඩම මුලින් වචනයක්වත් අහලා නැත්නම් මට තවත් ලේසි ඒතකොට මට ලස්සනට ඔළුවට දාන්න පුළුවන් එහෙනම් මේ කරුණු ටිකක් එකතු කරලා කියාගෙන ඉන්න කෙනෙකු වඩා මුලින්ම පැහැදිලි කරන්න කෙනෙකුට ලස්සනට පාඩම ඔළුවට දාන්න පුළුවන් ඕම් කියන ප්‍රාග්නොස්ටික හරිද DNA අනුව ඕක තමයි විමුණි නිර්මාණය ඕක තමයි විමුණි නිර්මාණය අවස්ථා තුනයි රූප තුනෙන් වැඩි ඔළුවට දාගන්න විභාගෙට ඉඳගත් අට්ටක් ගාලා මේක මතක් වෙනවා ඊට පස්සේ කොහොම හරි ගලපලා උත්තරේ ගන්න පුළුවන් මේ මයික්‍රෝමීටර 350 විතර තියෙන සාමාන්‍ය වලල්ල ඊළඟට ඔන්න කුඩු හැදුව මයික්‍රෝමීටර 30කට කුඩා වුණා ඊළඟට මේ කුඩු අතිවලිත දඟර හැදුවා අතිවලිත දඟර හැදුවා ඩොමේන් හැදුවා මයික්‍රෝමීටර දෙකක විශ්කම්භයට කුඩා වුණා ඔන්න ඊළඟට තවත් අනු ටිකක් මේ හරිද රූපෙත් ඇඳ වගේ මේ රූපෙත් ඇඳ වගේ හරිද මේ අතිවලිත දඟර හදන මේ අවස්ථාවට එනකම් මොකද වෙන්නේ මේ DNA අණු තුන RNA සහ ප්‍රෝටීන හරයක් තියෙනවා RNA සහ ප්‍රෝටීන RNA සහ ප්‍රෝටීන වලින් සැදුණු හරයකට බඳිනවා මේ හරය ඔය කියන RNA ප්‍රෝටීන හරය වර්ණ දෙකේ පටලය පටලයට සම්බන්ධ කරන්න උදව් වෙනවා හරිද මේ තියෙන ප්‍රෝටීන හරය මේ තියෙන ප්‍රෝටීන හරය මේ වර්ණ දෙහය දැන් මේක අපිට හඳුන්වන්න පුළුවන් නේ වර්ණ දෙහය කියලා හැබැයි මම කල්ලුත් කිව්වා මේක සැබෑ වර්ණ දෙහයක් නෙමෙයි සැබෑ වර්ණ දෙහය තියෙන්නේ සූනස්තික සයිලවල විතරයි නමුත් අපි විවාහරෙත් ඒකත් වර්ණ දෙහය කියනවා මේකත් වර්ණ දෙහය කියනවා මේ වර්ණ දෙහය පටලයට බැඳෙන්න උදව් කරනවා එහෙනම් ඔයාලගෙන් ඔන්න ළමයි තේරුම් ගන්නද කියලා බලන්න ඇහුවොත් හරිද මේ ප්‍රාග්නොස්ටික වර්ණ දෙහය තුල තියෙන ප්‍රාග්නොස්ටික වර්ණ දෙහය තුල තියෙන RNA ප්‍රෝටීන හරයේ කාර්යයන් මොනවද දැන් උත්තරේ තියෙනවා උත්තරේ ළඟ තියෙනවා RNA ප්‍රෝටීන හරේ කාර්යය තමයි එකක් තමයි මේ විදිහට DNA අණුවට ඇසිරෙන්න DNA අණුවට පැක් වෙන්න අවස්ථාව ලබා දෙනවා මේ RNA ප්‍රෝටීන හරේ හින්ද තමයි විශේෂයෙන් ප්‍රෝටීන හින්ද තමයි මේ විදිහට කුඩු හදලා මේ වගේ අතිවලිත දඟර හදන්නේ ඒක අනික තමයි ඔය RNA ප්‍රෝටීන හරේ හින්ද තමයි මේ වර්ණ දෙහය හරිද පටලයට බැඳෙන්නේ ඕව අරන් තියෙන්න ඕනේ එනිදී අරන් දෙන්න ඕනේ මම ඒකයි කියන්නේ පාඩම උඩින් උඩින් කතා කරලා වැඩක් නැහැ. ලියන්න ඉඩක් අරගෙන එනම් රූපෙන් දැනේ ලියමු. මෙසේ ඇතිරුණු DNA කුඩු මෙසේ ඇතිරුණු DNA කුඩු RNA සහ ප්‍රෝටීන වලින් සැදුණු RNA සහ ප්‍රෝටීන වලින් සැදුණු RNA සහ ප්‍රෝටීන වලින් සැදුණු හරයකට බැදී කෝ එකක් හරයකට බැදී මෙම හරය වර්ණ දේහය පටලයට සම්බන්ධ කිරීමද සිදුවේ මෙම හරය
වර්ණ දේහය පතලයට සම්බන්ධ කිරීමද සිදුවේ. DNA නවත ලිහිල් කරන්න පුළුවන් මුලින්ම මේ කියලා කියමු ඇයි දැන් බැක්ටීරියා සෛලයක් තුල ප්‍රාග්නස්ටික සෛලයක් තුල මේ විදිහට සකස් වෙලා මේ DNA අණුව තියෙන්නේ DNA අණුව මේ විදිහට වර්ණ දේහයක් විදිහට සකස් වෙලා තියෙන්නේ නිකන් නෙමෙයිනේ හරිද බැක්ටීරියා සෛලයේ නැත්තම් ප්‍රාග්නස්ටික සෛලයේ මොන මොනවා හරි ලක්ෂණ ටිකක් දෙන්නනේ මොන මොනවා හරි ලක්ෂණ ටිකක් දෙන්නනේ අපේ පාඩමේ ඉතලට දිගටම තියෙන ඔය කතාවනේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන ජානය මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන ජානය හරිද මේ බැක්ටීරියා සෛලය තුල මොකක් හරි එන්සයිමයක් හදන්න ඕන වෙනවා කියලා බැක්ටීරියා සෛලය තුල මොකක් හරි එන්සයිමයක් හදන්න මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන ජානය ඕනේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන ජානය කොහොම අතිවලිත දඟරයක් හැදිලා තියෙනකොට හරිද ඒ කාර්ය කරන්න බෑ අන්නේ තමයි මේ අතිවලිත දඟරවලට අවශ්‍ය අවස්ථාවල DNA තනිදාම ඡේදනය මගින් DNA තනිදාම ඡේදනය මගින් ලිහිල් වෙන්න පුළුවන්. එහෙම ලිහිල් වෙනවා හරිද ඒකේ තියෙන තොරතුරු පිටපත් කරගත්තට පස්සේ ආයෙ අතිවලිත දඟර හදා ගන්නවා. ආයෙ අතිවලිත දඟර හදා ගන්නවා. ඒකයි ඕම් කියුවේ. අදියම ඉලක්කන මෙම අතිවලිත දඟර DNA තනිදාම ඡේදනය හඳුන්වා දීම වගේ DNA තනිදාම ඡේදනය හඳුන්වා දීම වගේ DNA තනිදාම ඡේදනය හඳුන්වා දීම වගේ නැවත ලිහිල් කළ හැකිය ඔය ලිහිල් වෙන්නේ අවශ්‍ය අවස්ථාව ලිහිල් කළ හැකිය මේ හේතු දෙකින් නම් මේ DNA අණුව නැත්නම් මේ වර්ණ දේහය ස්ථාවරව තියනවා භ්‍රමණය වෙන්න ඉඩ දෙන්නේ නැහැ භ්‍රමණය වෙන්න ඉඩ දෙන්නේ නැහැ ඊළඟ කරන්නේ නම් වර්ණ දේහය පටලයටද RNA ප්‍රෝටීන හරයටද
සම්බන්ධව පවතින බැවින් RNA ප්‍රෝටීන හරයද සම්බන්ධව පවතින බැවින් එය ශෛලිය තුල භ්‍රමණය වීම වළක්වන එය ශෛලිය තුල භ්‍රමණය වීම වළක්වන එය ශෛලිය තුල භ්‍රමණය වීම වළක්වන බාධකයක් ලෙස ක්‍රියා කරයි පෙරලෙන්න කරන්න දෙන්නේ නැහැ භ්‍රමණය වීම වළක්වන බාධකයක් ලෙස ක්‍රියා කරයි එහෙනම් අර කලින් කිව්වා වගේ හරිද DNA තනිදාම ඡේදනය මගින් මේ අතිවලිත දඟර නැත්තම් ඩොමේන වලට ලිහිල්ෙන්න පුළුවන් ඒ වගේමයි මේ වර්ණ දේහයට සෛලිය තුල පෙරලෙන්න දෙන්නේ නැහැ යා ස්ථාවර රඳවල තියනවා එහෙනම් ඕම් වෙයි ඉන්න අවශ්‍ය අවස්ථාවලදී මේ ඩොමේන වලට ස්වාධීනව ලිහිල් වෙන්නයි ආයේ අතිවලිත දඟර බවට පත් වෙන්නයි පුළුවන් හරිද දිගෑරෙන්නයි දිගෑරෙන්නයි ආයේ සුපර් කොයිල් හදන්නයි පුළුවන් अतिबलित ස්වාධීනව ඉහිල් වීමට මෙම ඩොමේන වලට ස්වාධීනව ඉහිල් වීමට ස්වාධීනව ඉහිල් වීමට නැවත අතිවලිත දඟර බවට පත්වීමට හැකි නැවත අතිවලිත දඟර බවට පත්වීමට හැකි නැවත අතිවලිත දඟර බවට පත්වීමට හැකිය विशिष्ट जान प्रतिलेखने वचने विशिष्ट विशिष्ट जान प्रतिलेखने विशिष्ट जान प्रतिलेखने मेम सकस्म वेदगस्ते स्वाधीन अंतिम මෙන්න මේ ප්‍රාග්නොස්ටිකයන්ගේ නම් ඔයාලා දන්න දෙයක් මේක දන්න දෙයක් හරිද මේ වර්ණ දේහය තුල මේ වර්ණ දේහය තුල මේ වර්ණ දේහය තුල තියෙන DNA අණුවට අමතරව තවත් සයිටොප්ලාස්මයේ තුල කුඩා චක්‍රීය DNA අණු තියෙනවා මේ ඔයාලා මුල්ම කාලේ ඉගෙන ගත්ත දේවල් මෙන්න මේවා අපි හඳුන්වනවා ප්ලාස්මිඩ කියලා මේ ප්‍රධාන චක්‍රීය DNA අණුවනේ මේකනේ වර්ණ දේහය වෙන්නේ මේ වර්ණ දේහය තුල තියෙන DNA අණුවට අමතරව තවත් කුඩා චක්‍රීය DNA එකක් තියෙනවා මතක තියාගන්න මේ ප්ලාස්මිඩ මේ ප්‍රධාන DNA අණුව වගේ හරිද පුඩු වදලා දඟර ගහිලා ඒ විතරක් නෙමේ අතිවලිත දඟරත් හදලා තින්නේ එහෙනම් මේ වගේමයි පුඩු සහ හරිද අතිවලිත දඟර හදලා තමයි මේ ප්ලාස්මිඩ තින්නේ ලියමු වර්ණ දේහයේ අඩංගු DNA වලට අමතරව
වර්ණ දේහයේ ඒ කියන්නේ අර ප්‍රධාන වර්ණ දේහයේ වර්ණ දේහයේ අඩංගු DNA වලට අමතරව ඇතම් ප්‍රාග්නොස්ටිකයන්ගේ ඇතම් ප්‍රාග්නොස්ටිකයන්ගේ ඇතම් ප්‍රාග්නොස්ටිකයන්ගේ සෛලවල ඇතම් ප්‍රාග්නොස්ටිකයන්ගේ සෛලවල බහිස්වර්ණ දේහ ප්‍රවේණික ද්‍රව්‍ය ලෙස ඒ වචනේ ගන්නකො රිසෝස් එකේ දෙනවා බහිස්වර්ණ දේහ ඒ කියන්නේ මේකෙන් බහැර කියන එක බහිස්වර්ණ දේහ ප්‍රවේණික ද්‍රව්‍ය ලෙස බහිස්වර්ණ දේහ ප්‍රවේණික ද්‍රව්‍ය ලෙස ප්ලාස්මිඩ පවති ප්‍රවේණික ද්‍රව්‍ය ලෙස ප්ලාස්මිඩ පවති ඒවාද දඟර සහ අතිවලිත දඟර බවට පත් වූ ඒවාද දඟර සහ අතිවලිත දඟර බවට පත් වූ චක්‍රීය DNAම චක්‍රීය DNAම අප්ලාස්මිඩ අප්‍රවිධියමයි දඟර අතිවලිත දඟර බවට පත් වූ චක්‍රීය DNAමයි ඔන්න නිකම් පොඩි රූපයක් හදගන්න මතක නැත්නම් හරිද මම නිකම් ඔය කටුවට ඇන්නේ මෙන්න හරිද ප්‍රධාන වර්ණ දෙය මෙන්න ප්‍රධාන වර්ණ දෙය ආ මේ වගේ එකක් දෙකක් හදලා නම් කරගෙන ඔය තමයි එතකොට ප්ලාස්මිඩ් ඔය තමයි ප්ලාස්මිඩ් හරි මොනද හද සූනස්තික තෛල තුල DNA සකස් වීමක් කතා කරන්න හිටියේ අපට හිතනවා පළවෙනි දවසේ ඉඳලා මේ පාඩමේ පළවෙනි දවසේ ඉඳලා ඔය කතා කරන්න ටික ඇති ඔය කතා කරපු ටිකෙන් මොනවාල පාඩම හරියට ඉගෙන ගත්තා නම් ඔය කතා කරපු ටිකෙන් ඔයාලා හිතලා බලන්න කොච්චර MCQ හදන්න පුළුවන් ඔය කතා කරපු ටිකෙන් කරකෝල ළමයිව ඉරෙන්න කොච්චර MCQ හදන්න පුළුවන්ද හරියට පාඩම් කරගත්ත ළමයින් නම් කොහොම කරකෝල ගියවත් තග්ගාල යා උත්තරේ නම් අර පොඩි තැම්පවා අදිය ටච් කරලා පාඩම් කරපු ළමයින් නම් එක විනාඩියක් අරන් ඕම් ඔය කතා කරපු ටික බලන්න හරිද තමන්ගේ හිතට සැටිස්ෆයිඩ් වෙන්න තමන්ට ඔය කතා කරපු ටික හරියටම තේරුණාද මතක හිටියද කියලා බලන්න විනාඩියක් අරන් සම්පූර්ණයෙන් මතක් කරලා නිකන් ගොම් උඩින් මතක් කළොත් ඔව් මට කලින් ඔයාලා මතක් කළා බාන්න ආ මුලින්ම කිව්වේ මේ DNA අණු වලට ඒ වගේ ඒකාවයික මගින් ස්වයං ප්‍රතිවලිත වෙන්න පුළුවන් කතාව ඊළඟට බොහොමයක් ජීවීනික ප්‍රවේණික ද්‍රව්‍ය DNA කිව්වා ඇතැම් වෛරස් වල විතරක් RNA ක්‍රියාත්මක වෙනවා කිව්වා ඔය විදිහට DNA හරිද ජීවීන්ගේ මේ අත්‍යවශ්‍ය ප්‍රවේණික ද්‍රව්‍ය විදිහට DNA ක්‍රියා කරන්න හේතු තුනක් කිව්වා ඔයාලා හිතලා බලන්න වලතර බන්න මොනවද හේතු තුන හරියටම කිව්වා නේද මං ආයෙ උගන්වන්න ඕනේ හරිද ප්‍රවේණික තුන ගබඩා කිරීම සහ ඒවා ප්‍රකාශ කිරීමේ හැකියාව නිවැරදිව ප්‍රතිවලිත වීමේ හැකියාව පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වීමේ හැකියාව හරිද ඕවා ආයෙ සැරයක් ඔයාලා කටුවැඩ කොලයක් ළඟ තියාගෙන ලියලියා බලබලා පාඩම් කරන්න ලියලියා බලබලා පාඩම් කරන්න පාඩම ඔලුවට යනවා බලන්නවා आयुदेम
प्राग्नस्टिक शैल डीएनए व्यूह निर्माण विस्तर डीएनए व्यूह निर्माण विस्तर अपने संपूर्ण बलाकंडरुण අද කොහොම හරි ඔයාලගේ පාඩම ඇඳගෙන යන අපි තියෙන ක්ලාස් එක ඔන්ලයින් ඉතින් වැඩි හරියක් ඔයාලගේ තේ තමයි තියෙන්නේ වැඩි හරියක් වැඩි දින ඔයාලගේ තේ ඒත් මම පුළුවන් තරම් මේ බාධා වහන් වෙන්න තමයි අර ෆිසිකල් ක්ලාස් එකට සමාන වෙන්න හරි මේ පැහැදිලි කරගෙන උගන්වන්නේ එහෙනම් ඔයාලා වැඩේ කරගන්න ඔයාලා පාඩම මුලින්ම හරියටම අල්ලගෙන යන්න මොන හරි ගැටලු තියෙනවා නම් මැසේජ් කරලා කියන්න හරිද දැන් හරි ගමන් නැහැ නම් හරිද මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න हमारे पास तो ये होना है ना